අපේ රටේ වැව් තිස්තුන්දාහක් තියෙනවා. මේ වැව් තිස්තුන්දහා කියන ජලය ඕනෙම තැනක ිහිල ඕනෙම පැලයක් රෝපණය කෙරුවොත් හදන්න පුළුවන්. වන් අපේ මවවරුන්ට කියනවා. අපිට මෙහෙම රටක් තියෙද්ද. අපිට භූමිය තියෙද්ද. අපේ මිනිසු ශක්තිමත්. ගොවි මහත්තයක් ශක්තිමත්. අපිට ශ්‍රමය තියෙනවා. අපිට ජලය තියෙනවා. අපිට ව්‍යවසායකත්වය තියෙනවා. ඇයි අපිට බැරි අපේ රට තුළ මේ පෝෂණ තත්වය පිළිබඳව. හල ත්වකට ගේ නම් අපි සියල දෙදනට එකතු වෙලා කටයගුතු කරන්න බැරිියයි. අපි දීර්ග කාලයක් යපුූ මාස මානසිකත්වයෙන් හිටපු ජනතාව. මේකෙන් අපි මිදෙමු. අපි මේ මිදම අපට තිබිච්ච බරපතලම තත්ත්වය තමයි නව ජනාධීපතිවරයක්ත් එක් කොවිඩ්ඩුව දුරාව මේ රටේ තත්වයි අපි නොයිත ප විදිහර කඩම් වැටනා ජනාධිපතිවරට තිබිච්ච සීමමා සහිත අත්දකම් තුළ. එතුමාගේ වටේ හිටපු විවිධ අය එතුමාට දුන්න අවවාද අනුසාහසනා තුළ ආර්ථිකයත් තවත් කඩාගෙන වැටුණා කොවිD වසංගතයක් එක්ක මේක බලං ඉද්දිී අපේ රට වැටනා කියෙ ක අපි හැමෝ දන්නවා. එනිසා මේ පිළිබඳව අපිට තව තවත් කතා කර කර ඉන්න දෙයක් නෑ. මම කණගාටුවෙනවා පෙරේද රෑ මංහිතනවා මම දැක්කේ මාධ්‍ය තුළින් ම දැක්ක අම්ම කෙනෙක් ඇවිල්ල බත් මුට්ටියක් කැරලා පෙන්නවා. මේ මාධ්‍ය සන්දර්ශන ඇත්ත වශයෙන්ම දරුවන්න එක්ක කරන මේ සදර්ශනය නවත්තන්. බඩගින්න තියෙනවා නම්. ඒ බඩගින්නට අවශ්‍ය කරන පිළිතුර නව ජනාධිපතිවරය අදීලා තියෙනවා. එතුමා මේ මාසකීපය තුළ ගෙනාපු අයවැයිෙන් කිසිම්ම සංවර්ධනයක් කරන්න බලාපොරොත්තු වෙන්න. මේ පාරවල් හදන්න එහම නැත් නම් වෙන ඉදිකිරීම් කරන්න එ කිසි දේකට එතුමා බලාපොරොත් වෙන්න. එතුමා බලාපොරොත්තු වෙන්නේ කෘෂි කර්මාන්ේ. ඒගේම බඩගින්න නිවන් අවශ්‍ය කරන ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ව්‍යාපෘති මේ ගමට ගෙනල්ලා මේ පිළිබඳව මුදල් වෙන් කරලා ඒ කටයුතු කරන්නන්නේ බලාපොරොත්තු වෙන්නේ. එමනකොට ලෝකයේ විධ රටවල්වරින් අපි දන්නවාහ එමරිකාව ඒවගේම ජපානය ඒවගේම චීනය මෙවැනි රටවල් වලින් අපිට මේ ආහාර සුරක්ෂිතභාවය රැකගන් ආරක්‍ෂා කරගන්න සහ දරුවන්ට පෝෂණ ආහාර ලබාදීම සඳහා ඒ මුදල් වෙන්කරලා තියෙනවා. එනිසා ඒ මුදල් ගමට ඉන්නේ ග්‍රාමසයක කොට්ටාශ මට්ට එන්නේ ප්‍රාදේශීලයකම් කොට්ටාශ මට්ටට එන්නේ අනි වාහරයෙන්ම මේ විශේෂ ව්‍යාපෘති යටතේ තමයි එන්නේ.